రాజపక్ష పరంపరాల తంగల్లి నత్తం మెదములని ఎందుకంటే రట హదువా కియన ఏగొల్లంగే పత్తే తంగల్లి మినిస్సు మెదెంట అవిల్ల ఇన్నవా ఇదిన్ අපි කියන්නේ අපි හම්බන්තකින් ආවේ. අපි 69ක් ඡන්ද එකතු කරා. මේ දෙපයේ කරුණා කරලා අපට පව නොදී යන්න. ඉතින් මේවයි. මේ කියන්නේ තංගල්ලේ නැත්තම් හම්බන්තොට තිස්සාරාව. එතකොට මැදපුලෙත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක තමයි නියමම වැඩේ කියන්නේ. මොකද ඒකට හේතුව රට හැදුවා නම් අඩුම ගානේ ගමවත් හදලා ඉන්න ඕනේ. ගම හදන්න නැතුව කොහොමද රටම බල හදන්නේ? හැබැයි Tamange kattiyana hadagena ne. Hari. Etara me inne kollo set ekak. Deyyo wina kollo set ekak. Kollo ka dawata thamai. Da java sampanna ratta tika pahala inne. Kollo diya. Hemadama Lankawa hema tanimma diyawa. Meka thamai viya yutte. Mokada ekata hetuwa? Awwa wassa munta adala ne. Munta e මේ සියලුම දෙනාට ඕනේ රට බේරගන්න මේ රට. ඉතින් රට බේර ගැනීමේදී මෙන්න මේ අරගලේ කරන්න සිද්ධ වෙනවා. අවසෙට් එකක් අතර ඉන්නවා මීරිගම. අපි මෙතනට ආවේ මේ අරගලේ කරන්න කියන්නේ මේ අපේ ජාතිය වෙනුවෙන් අපේ සිංහල අපේ ළමයි වෙනුවෙන් තමයි මේ අරගෙන යන්න ආවේ. අපේ සියලු මිනිස්සු වෙනුවෙන් අනිවාර්යෙන් මේක තමයි තරුණ ජවයේ දැන් බහලා ඉන්න නිකන් එවුන් නෙමේ සිංහයෝ මොකද දරට සිංහයා ඉන්නේ සිංහේ බැලෙන්නේ ආ අප්‍රේල් අප්‍රේල් පළවෙනිදා ඉඳලා මිනිස්සු ගේම් එකේ ඉන්නවා අපේ සිංහයෝ හැමදාමත් අපේ සිංහයන්ව කූඩු කරලා තිබ්බා හැබැයි දැන් කූඩු කරන්න බෑ අපි මොඩේ නෙමේ මේ සිංහ ජාතියේ මොඩ මිනිස්සු නෙමේ මොඩ මිනිස්සු නෙමේ ඒගොල්ලෝ හිතනවා මොඩ කියලා අපි සත්‍ය නොකර හිටියා. හදයි ඒක මෝඩකමට නෙමෙයි. අපි සත්‍ය මෝඩකමට නෙමෙයි. මෝඩකමට නෙමෙයි. හදයි ඔයගොල්ලෝ හිතනවා නම් මේක මෝඩකමට කියලා. මේ මෝඩකමට නෙමෙයි. සිංහල මිනිස්සු කියන්නේ උගත් මිනිස්සු. හැබැයි දැන් මෝඩ නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේ ආණ්ඩුව දිලා යන්න. යන්න අනිවාර්යයෙන්. යන්නත් ඕනේ. ඒ කොරකටම සල්ලි දීලා යන්න එච්චරයි. බලන්න බෑ. එකයි යන්න බෑ. ඒවට දඬුවම් දෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්. මේක මේක ඉවර කරලා මිසක් තරුණ කොල්ලෝ කෙල්ලෝ හැමදැනම මේ ඒකයි මම කියන්නේ මේ රටේ රටේ ඉමක් කොනක් නැතුව මෙතෙන්ට ඇවිල්ලා බැහැලා ඉන්නේ තමන්ගේ රට බේරගන්න. ඉතින් මේ රට බේරගන්න ඇවිල්ලා ඉන්න මේ මිනිස්සුන්ට මේ ඉල්ලන්නේ හැමදාමත් මුන්ගේ දරුවන්ගේ අනාගතේ මේ දරුවන්ගේ අනාගතේ උඹලගේ දරුව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පිළි අරගෙන උඹලා ඒ තරම් පෙරේතයි ඒ තරම් පෙරේතයි නමුත් මේ පුංචි දරුව මේ බලපල්ල මේ ඇස්සේ මේ ඈ නේද ඒ දරුව තරගරේ ඉඳලා මේ දරුවගේ අනාගතේ නේද ඉතින් මේකයි ඉතින් මේ මේ දේ තව දුරටත් උඹලා මෙහෙමම අල්ලගෙන ඉන්නවා නම් එතරින් දෙන්නේ උඹලගේ බල තණ්හාව එහෙම නේද එකතු වෙයෝ වරෙල්ලා එකතු වෙයෝ වරෙල්ලා එකා වගේ වරෙල්ලා එකා වගේ වරෙල්ලා සතන් බිමට වරෙල්ලා ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරෙල්ලා ගෝඨ කියන දැනට නැත්තා ගරු කරන්නේ නැති ගරු ලම්බු නාමයක් දෙන්නේ නැති දැනට මේ මිනිස්සුපත් උනේ ඔයාලගේම තියෙන ක්‍රියාකලාප මත එතකොට මහින්ද රාජපක්ෂ කියන්නේ මිනිස්සුන්ගේ වැඳුම් පිදුම් ලබන්න හිටපු පුද්ගලයෙක් හැබැයි ඔබතුමා තවදුරටත් මෙන්න මේකෙම එල්ලිලා හිටියොත් ඔබතුමාට යන්න එන්න වැඳුම් පිදුම් එක්ක නෙමේ ඔබතුමාගේ මිනියටත් ගෙල ගහයි මිනිස්සු අපි ඒකට කැමති නැහැ ඇත්තරම අපි කැමති නැහැ වැඩි හිටියෙත් එහෙම දෙයක් සිද්ධ වෙනවට ඉතින් අපි ඉල්ලා සිටිනවා පුළුවන් තරම්
කෙලගහන දොස්තරපත් වෙන්නේ නැතුව ගෞරවාන්විතව මෙන්න මේ දේශපාලනෙන් සමුගන්න සමු අරගෙන මේ කොල්ල ගෙල්ලන්න දෙන්න ඔයා හිතනවා නම් ඔයාට කොල්ලොත් එක්ක දුවන්න පුළුවන් කියලා මේ කොල්ලොන්ට කොච්චර දුවන්න පුළුවන්ද අපි දැක්කා ඔයා දෙතුන් දෙනෙක් එක්ක අල්ලගෙන එනවා දුවන විදිය හැබැයි ඊට වඩා ඒ මෙන්න කොල්ලෝ මේ බලපන් මෙයාස්සේ බනිස් කියනවා කන්න දෙන්න තමන්ට පුළුවන් ඉතින් කවුද මචං මේක කරන්නේ මේක ඇත්තටම අපි ඒක සෙට් එක එකතුලා කරන්න මේ ආණ්ඩුව පන්නන්න ඕනේ ඇත්තටම අනිවාර්යයි මේමයි සල්ලි තියෙන මේකයි අපි කෝටිපති වෙරෙන්නේ කෝටිපති වෙරෙන්නේ සල්ලි නැහැ නෑ හැබැයි පුළුවන් විදියෙන් මේක තමයි තමන්ගේ කම ඉතින් පුළුවන් එක පුළුවන් විදියට අනිත් එකකට දෙන එක තමයි මේ වෙලාවේ ලොකුම දේ. ඉතින් අවිල්ලා ඉන්න අපෙන් සංගල්ලේ සෙට් එක ඉතින් තවදුරටත් අපි එකයි කියන්නේ රට අර්බේ රට ජාතිය වෙනුවෙන් මිනිස්සු දිවිපිදුවානේ අනිවාර්යයෙන්ම මිනිස්සු මචන් දිවිපිදුවා. එතකොට ඒ දිවිපිදපු රණවර රණමිරුවන්ට මේ මේ රජයක් මොනවද මේ ආණ්ඩුවක් මොනවද කරේ? මේ මිනිස්සු මොනවද කරේ? යකෝ අවුරුදු 30ක් තිබුණ යුද්ධයක් විකුණගෙන කෑවා. ඒ යුද්ධේ ඉවරනාට පස්සේ කොහොමද බං මෙච්චර මිනිස්සු වැටෙන්නේ? මිනිස්සු කොහොමද මෙච්චර වැටෙන්නේ? යුද්ධෙකුත් නැහැ. මෙලෝ මගුලක් නැතුව මේම වැටෙන්න බෑ. එතකොට මේ දවස් ටිකට පාඩුයි. පාඩුයි නම් කෝ ලාභ ලැබපුවා මෙච්චර කල්. අපි අහන්නේ එක. මේ වර්ජනය කරපු දවස් ටිකට පාඩු ලැබපු ගාන උඹලට ගණනය කරන්න පුළුවන් නම් අපි උඹලට කියනවා අපිට ගණනය කරලා පෙන්න බලලා මෙච්චර ගල් ලාභ ලැබපුවා ලාභ ලැබපුවා ඉතින් ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ මේ ගේම් එක මොන මොකක්ද අපි මෙහෙමයි කරන්න ඕනේ මේ රටේ වෙන්න ඕන දෙයක් තියෙනවා අපි කියන්නේ ජනාධිපතිද අගමැතිද යන්න ඕනේ නෙමෙයි මේ රටේ වෙන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ වෙන්න ඕනේ විකිරණය සිරුදේ විකිරණයක් වෙන්න ඕනේ විකිරණයක් කරනවා කියන්නේ අපිට මෙහෙමයි අපිට අවශ්‍ය නැහැ ජනාධිපති ගියත් එක නැත්ත් එකයි අපිට ඕනේ මේ රටේ විකිරණයක් වෙන්න ඕනේ මේ අපි ගත්ත ණය තියෙනවානේ අපි දැන් ණය වෙලා තියෙනවා කෝටි 3 ගණන් හැබැයි මේ 3 ගණන් වෙච්ච දෙයක් අපිට තියෙනවා ඒකට අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් කවුරු හරි හොරගම් කරමු නැති කෙනෙක් ඉන්නවනම් දෙන්න යෝජනාවක් මේක විකිරණය කරන්න ඒ කියන්නේ අපි ගත්ත ණය ටික විකිරණය කරන්න ඕනේ විකිරණ මල්ලා පත් කරලා ඒක අධිකරණයට යොමු කරලා විකිරණය කරලා උද හොරගම් කරේ නැත්තේ කියලා ඒකයි වෙන්න ඕනේ අපිට නැතුව මේ ජනාධිපති පැන්නුවයි කියලා අපට වෙන්නේ නැහැ ඒ නිසා අපට වෙන්න ඕනේ විකිරණය කරලා මේ රටේ හොරගම් කරපු දේවල් අපට අහපො ලබා ගන්න ඕනේ අන්න ඒක අපිට ඉතින් දැන් මෙහෙම දේශපාලන පක්ෂවලට ඕන කඩේ පක්ෂවලන කඩ යන්නේ උන්ට ඕන ගෝටා ගෙදර යන්න මොකද ඒ පක්ෂේ කාට එතන රජමුටුවේ වාඩි වෙන්න එතකොට අපිට ඒක ඕනේ නැහැ අපිට ඕනේ 225ම ගෙදර යා යුතු යනවනේ මොකද අපි හොඳටම දන්නවා අපිට ඔප්පු කරන්න බැරි වුණාට අපි දන්නවා ඔවුන් ඔක්කොම හොරු කියන්නේ ඔක්කොම හොරු ඒ සියලු දේ විකණන වේතු ඕ ඒ නිසා සියලුම දෙනා විකණන වේතු හැබැයි ඕක විකණනය කරන්න කියලා කෑ ගන්න අපිව උන් දාන පොස්ට් විකණනය කරන්න කියලා අපිව එතන අපේ උන් මොකද කරන්නේ අපිට ඇවිල්ලා දික් කරා යකෝ තොපි වගේ මට කියන්න දෙරෙන්නේ නැහැ ඒකින්ද උඹලන්ට අපිව විකණනය කරන්න බලවෙන්න ලඟ හැබැයි මතක තියාගන්න අපේ එම් එක ඔවුන් 225 ගෙදර යවන එකයි ඔවුන්ව විකණනය කරන එකයි ඔවුන්ගේ ඔය තියෙන සියලුම දේපල මේ අපේ දරුවන්ගේ දේපල අපේ ළමයින්ගේ අපට ඕනේ අපේ ළමයින්ට ජීවිතයක් ඉන්න මේ රටේ අන්න රයිට් ඒක ඒ නිසා යාළගේ සියලුම දේවල් අපේ දරුවෝ වෙනුවෙන් ගිය යුතුයි කියන තරයි අපි ඉන්නේ ඉතින් රයිට් හරි මේක තමයි විය යුත්තේ මෙන්න මිනිස්සු කියනවා එන්ජිඔ වලින් සල්ලි දෙනවා අරන් සල්ලි දෙනවා එහෙම එකක් නැහැ දුක් බාන්සියන් හම්බ කරන උන්ගේ සල්ලි වලින් තමයි මෙතන ඉන්නේ උන් කන්නේ බොන්නේ එහෙම නැතුව එක මන් දන්නේ ඔය තොපි කියන ඔය එනවා කියන ඔය මේ සල්ලි පම්ප් එක කොහෙන්ද එන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ පුළුවන් නම් උඹලා කෑක ගහතර ඉන්න නැතුව පෙන්නහල්ල පම්ප් හැබැයි දුක් බාන්සියන් හම්බ කරන උන්ගේ සල්ලි වලින් තමයි හැම කෙනෙක්ම කන්නේ බොන්නේ මේ විදියට ඒක නැතුව මෙතෙන්ද නෙවුන් ඇතිතරම් දැන් ගේනවා හැබැයි මුලදී දෙන්න පුළුවන් හැම විදියකින් පිටරට ඉන්නේ උන්ද අපේ ලංකාවේ උන්ද හැම කෙනෙක්ම කරන්න පුළුවන් හැම දෙයක්ම කරා තව දුරටත් කරනවා කරන්න නැති එකෙකුත් නෑ මෙතන හරිද හැබැයි මෙතන මේ දැන් කණ්ඩ නැති මිනිස්සු නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ හැබැයි දැන් කණ්ඩ නැති මිනිස්සුන්න මෙතෙන් දෙන්න විදිහක් නෑ
හැබැයි ඒ දැන් කණ්ඩ නැති මිනිස්සු වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්නේ එවුන් වෙනුවෙන් පාරට බහලා ඉන්නේ සිංහය පිරිසක් මුළු සමස්ත ලංකාවෙම මේ ජනතාව වෙනුවෙන් පිටරට ඉන්න උඹලගේ ලංකාවේ මෙතෙන් එන්න බැරි වුණත් වෙනුවෙනුත් මුම් බහලා ඉන්නේ ඒ නිසා දැන් බහලා ඉන්න නිකන් නෙමෙයි කොල්ලෝ ගෙල්ලෝ මුන් එක්ක හැප්පෙන්න එපා ඉතින් තව දුරටත් ඔය අවුරුදු 60 70 80 නාකි මහල්ලෝ ටික මැරෙනවා තව ටික දවසකින් අපි දන්නවා උඹලට දැන් මාර්යා පේනවා ඒ මාර්යා පෙනිපෙනි තාමත් ඉන්නේ බලලෝභීකමට ඒ බලලෝභීකම තව දුරටත් ඔය බලලෝභීකම තිබ්බයි කියලා ඇති වැඩක් නැහැ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අඩුම ගානේ මරණ මංචකේදී හරි උඹලට උඹලා කරපු උඹලා මොනවා හරි දෙයක් කරා කියලා හරි දැනෙන්න දැන්වත් ගෙදර පලයල්ල නැත්තම් ළඟදිම උඹලා මැරෙනවා අවුරුදු 60 70 80 නාගි මහල්ලෝ තේරුම් ගනිල්ල ඇයි තවත් බලලෝභීකම මේ ලෝකෙම රටවල් වලින් අපේ රටේ වෙන්න ඇති ඉන්නේ බලලෝභීම දේශපාලන ඉන්න නාගි මහල්ලෝ ටික නාගි මහල්ලෝ කියන්නේ අපි රට ඒ තත්ත්වෙට අපිට පත් වෙලා අපෙත් ඉන්නවා වැඩිහිටියෝ අපි වැඩිහිටියන් ගරු කරනවා හැබැයි උඹලා ගරුත්වයක් ලබා ගන්න බැරි තරමටම උඹලා අපිට අපෙන් ගරුත්වයේ ගිලිහිලුවා ගිහිල්ලා මේ ඉන්න කොල්ලෝ ගෙල්ලෝ ඇවිල්ලා ඉන්නේ නිකන් කහන කසනවට නෙමෙයි නැද්ද අනිවාර්යෙන් අනිවාර්යෙන් හරිද මුන් මේ ඇවිල්ලා ඉන්නේ එක එක ගම්වලින් ලංකාවේ එක එක තැන්වලින් උඹලා කොහෙද මචං අපි දෙයියෝ විතර දෙයියෝ විතර එතකොට මෙහෙ ඇවිල්ලා ඉන්නවා හම්බන්තොට එතකොට තංගල්ලේ මැද මුලලෙනුත් ඇවිල්ලා ඉන්නවා යකෝ ලැජ්ජයි මැද මුලලෙනුත් ඇවිල්ලා ඉන්නවා ආ තේරුම් ගනින්න උඹලා බලලෝභීත්වය ඉතින් මේකයි අපි තවදුරටත් ඉල්ලන්නේ දැනටත් කියන්නේ තාමත් ඔය එක එක දේශපාලන පක්ෂ වලින් ඉන්නවුන් කියනවනම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට අස් වෙන්න එපා කියලා එවුන්ගේ හොර අහුවෙයි කියලා එවුනුත් බයේ ඉන්නේ ඒ නිසා ඔයා කිව්වට බය වෙන්න එපා අපි අස් වෙන්නේ නැහැ මම යන්නේ නැහැ කිව්වට මෙතන ඉන්න එකෙක්වත් ඔයාට යන්න එපා කියන්නේ නැහැ මෙතන ඉන්න ඔක්කොම කියන්නේ යන්න යන්න ඉතින් එච්චර යන්න කියද්දිත් යන්නේ නැත්තේ ඔයාව ගෙනාපු මිනිස්සුම තමයි මෙච්චර දවසක් මේ මහපාරට බැහැලා තියෙන්නේ ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා වා සල්ලි ගෙවලා 20ක් 30ක් විතර එකතු කරගන්නවා බොහොම අමාරුවෙන් ලැජ්ජයි නේද ලැජ්ජයි මෙතන එකෙක්වත් මෙතන එකෙක්වත් සල්ලි වලටවත් බත් පැකට් එකකටවත් අරක්කු බෝතලේකටවත් බහිනේ උන්නේ මෙතන ඉන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකගව තමන්ගේ ඇඟ ඇතුලේ නැගෙන ඒ වේදනාව පිට කරන්න ආපු කොල්ල ගෙල්ලෝ ඉතින් මෙතන ඉන්නේ එකෙක්වත් ආයි ඔයාලට නම්මන්න බෑ ඔයාලා ගණන් ගත්තේ නැහැ පාවෙන ඡන්ද කියලා ඔයාලා මේ කොල්ල ගෙල්ලෝ අතහැරියේ පාවෙන ඡන්ද කියලා පාවෙන ඡන්ද වල පවුල් එක උඹලා මේ පාර දැක්කා තේරුම් ගනින්න දැන්වත් ඵලයල්ලා එච්චරයි යන්න එච්චරයි හැමදාමත් ආදි හැබැයි ඒ ගඳ නෙමේ දාඩිය සුවඳ එනම් දාඩිය සුවඳේ පවුල් එක වැඩි දවසක් යන්න කලින් මේ ලංකාවෙන් ලෝකෙටම ආදර්ශයක් වෙන්න අපි පෙන්නමු එහෙනම් ජය වේවා ජය වේවා අපේ රටට ජය වේවා එච්චරයි එහෙනම් හරි අරගලයට ජය වේවා